හලෝ ඉතින් කොහමද ඔන්න අද අපි ලේසියෙන්ම සබ්මැරින් එකක් හදාගන්න තමයි යන්නේ මේ තියන්නේ අපි හදපු සබ්මැරින් එක ඔන්න මුලින්ම හීනියට ලූණු තක්කාලි අවමිරිස් අවමිරිස් නැත්නම් ඔයාලා කැමති නම් මාළු මිරිස් නැත්නම් බෑඩ් පෙප්පර්ස් ඔය මොන හරි જાතියක් ඔයාලට කැමති ඒ කියන්නේ ඔයාලා කන්න කැමති ඇතුළට ඒ කියන්නේ සබ්මැරින් එක ෆිලින් එකට දාන්න පුළුවන් එළවලු ටිකක් ඔයගොල්ලන්ට කපා ගන්න පුළුවන් මේකට කැමති නම් ඔයගොල්ලෝ චිකන් අකමැති අය ඉන්නවා නම් මේකට ෆිෂ් එහෙම නැත්නම් එග් වගේ දේවල් දා ගන්නත් පුළුවන් ඉතින් අපි අද හදන්නේ චිකන් සබ්මැරින් එක චිකන් අපි පොඩ්ඩක් pan එකට දාලා තමයි ගන්නෙ ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් ඔන්න අපි දැන් එළවලු ටික කපා ගන්නවා ඩට්ටක් ගාලා ඔය විදිහට එළවලු ටික කපා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් චිකන් චූටි කෑලි වලට කපලා ඒක සීසන් වෙන්න චුට්ටක් තියලා තියන්න. ඒකට විනාකිරි, මිරිස්, කහ ඒ වගේ දේවල් එකතු කරලා පොඩ්ඩක් වෙලා සීසන් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ pan එකට තෙල් චුට්ටක් දාලා මේ චිකන් ටික හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඒ ෆ්‍රයි වුණාට පස්සේ ඔයාලට පුළුවන් එකතු කරගන්න සුදු ලූණු, ඉඟුරු ඊට පස්සේ තව ලොකු ලූණු, අවමිරිස්, කරපිංචි ඔයගොල්ලෝ කැමති විදිහට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකම් ඕක හොඳට බැද ගන්න ඕනේ නැත්නම් චිකන් අම්මුවට හිටිනවා. ඉතින් චිකන් ටික pan එකේ මේ විදිහට රන්වන් පාට වෙනකොට බැදුනහම ඔයාලට පුළුවන් ලූණු මාළු මිරිස් තක්කාලි වගේ දේවල් එකතු කරගන්න. ඒකත් එතකොට මේ ලූණු ටික හොඳට මැලුණාට පස්සේ ඒකට ඔයගොල්ලොන්ට පුළුවන් තක්කාලි සෝස් එහෙමත් නැත්නම් චිලි සෝස් එහෙමත් නැත්නම් තව මොන හරි ඔයගොල්ලෝ කැමති සෝස් වර්ගයක් තියෙනවා නම් ඒකට එකතු කරගන්න. ඉතින් මම මුලින්ම දැම්මේ මුලින්ම චිලි සෝස් ටිකක් දාලා ඊට පස්සේ තමයි මම තක්කාලි සෝස් දැම්මේ. ඉතින් ඊට පස්සේ මේක හොඳට කවලම් කරලා අපි ගත්තේ මෙන්න මේ පොඩි බන් එක. ඔයාලට පුළුවන් ලොකු සයිස් බන් එකක් ගන්න. අපේ ගෙදර ටිකක් කට්ටිය ඉන්න නිසා අපි පුංචි පුංචි බන්ස් තමයි ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත චිකන් එක. ඒ කියන්නේ ෆිලින් එකට මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට මේකට ෆිෂ් හදාගන්න පුළුවන් මේ විදිහට. එහෙමත් නැත්නම් එග් වලින් මොකක් හරි ෆිලින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බන් එක දෙකට කපලා අපි මුලින්ම මේකට සලාද කොළ තියලා ඊට පස්සේ තමයි අපි මේකට අපේ හදාගත්ත චිකන් එක දාගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති විදිහකට ඔයාලට එළවලු ටික එකතු කරගන්න පුළුවන්. ඔයාලා කන්න කැමති එළවලු තියෙනවා නම් මේකට වැඩිපුර එකතු කරගන්න පුළුවන්. දැන් මම මෙතන චීස් එකතු කරලා නැහැ. මොකද ඒ වෙලාවේ අපේ ගෙදර චීස් තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් චීස් ස්ලයිසස් මේකට එකතු කරගන්න. ඉතින් මං ඒ වෙනුවට බර්ගර් චීස් එක එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහට එළවලු ටික මේකේ ෆිලින් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට රස අනුව ඒ කියන්නේ ඔයාලගේ රස තව ටිකක් සෝස් වර්ග එන්න ඕනි නම් සෝස් තව චුට්ටක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ රහට කන්න පුළුවන් නම් මේ විදිහට කන්නත් පුළුවන්.
ඉතින් මේකට වැඩි දේවල් ඕන නැති නිසා ඔයාලට ඕනම වෙලාවක මේ වගේ පුංචි පුංචි දේවල් රස බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකට ඔයාලා මම කලින් කිව්වා වගේ චිකන් දාන්න අකමැති නම් මේ විදිහට ඔයාලට සැමන් එහෙමත් නැත්නම් අපි හිතමු ටුනා ෆිෂ් ඒ වගේ ඒවා එකතු කරගන්නත් පුළුවන් නිකන් සලාඩ් එකක් වගේ හදලා. ඉතින් මම වැඩිපුර සෝස් ටිකක් දැම්මා අපේ බන්ස් වලට. ඊට පස්සේ තමයි අපි කන්න ගත්තේ. ඉතින් මේ තියෙන්නේ මම හදපු සබ්මැරින් එක. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේක ගෙදරදි හදලා ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි හදාගත්ත සබ්මැරින් ටික. මේ සබ්මැරින් ඉතින් හරිම රහයි. ඔයාලට ගෙදර විනාඩි 2-3කින් මේ වගේ සබ්මැරින් එකක් හදාගෙන කන්න පුළුවන්.